Hi everyone, welcome back to my channel. Mama Gihan. Adama godimi video ka upload karanne loke lassanama vasanawanthama e wage wiltima rataka indala Ireland te. Dan man inne Dublin nagare airport eke. Mita kali man video ekak upload kara Dublin nagare gana Ireland te gana. Me eka godak kattiya balala thibuna. Godak katti mata noy ek dewal liyala thibba. Habai oy deepa habai kinata man try karam. E wage mata ogolu ahapu prashna wali mata deuna godak kattiya මේ අයර්ලන්ත එකේ ජෙනරල් නොලෙජ් එකක් නැහැ සාමාන්‍ය දැනුමක් නැහැ කියලා. ඒ වගේම මම ඕගොල්ලෝ මට තේරුණා ගොඩක් කට්ටිය මේ රට ගැන ගොඩක් ආසයි ගොඩක් කට්ටිය ස්ටඩි කරන්න යන කැමතියි. ඒ වගේ ගොඩක් කට්ටිය ස්කිල් ෆීට් කැටගරියන්ස් එක ඉලාර යමක් කරන්න කැමතියි. ඒක නිසා මම අද ඕගොල්ලන්ට කීපු දේ කීපු වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. මීට කලින් දාන්න බැරුණේ මට ඇත්තටම මම බිසි නිසා. ඔක්කොම කලින් අයර්ලන්ත කියන්නේ ඕගොල්ලන්ට පේනවා මෙතන මැප් එක. බ්‍රිටිෂ් අයර්ලන්ඩ් එකේ තියෙන දූපත. ගොඩක් කට්ටිය මගෙන් අහපු ප්‍රශ්න වලට එකම මම කියන්නේ මේ සාමාන්‍ය මම මේ ඉතාල කෙටියෙන් බ්‍රීෆ්ලි කියන්නේ මේ ස්ටෝරි එක මේ බ්‍රිටිෂ් අයර්ලන්ඩ් එකේ තියෙන පොඩි දූපතක් ඒ කියන්නේ බ්‍රිටිෂ් අයර්ලන්ඩ් එකෙන් වෙන් වෙන්නේ නෝත් අට්ලන්ටික් ඔෂේන් එකේ ඉරිස් මහුද නෝත් චැනල් එකයි සන් ජෝර්ජ් චැනල් එකයි. ඒතකොට මේ දූපත බ්‍රිටිෂ් අයර්ලන්ඩ් එකේ දෙවෙනිම විශාල දූපත. ඒ වගේම යුරෝපයේ තුන්වෙනිට විශාල දූපත මුළු ලෝකෙම ගත්තාම 20 විනිට විශාල දූපත කියලා කියන්න පුළුවන්. අයර්ලන්ත කියන්නේ විශාල රටක් නෙවෙයි. මම උකට මේ මැප් එකක් මේ යොමු කරා. උතුරින් ඉඳලා දකුණට තියෙනවා කිලෝමීටර් 486ක් තියෙනවා. පළල තියෙනවා 275යි. ඒ කියන්නේ අපේ ලංකාවත් එක බැලුවොත් ලංකාව උතුරින් ඉඳලා දකුණට තියෙන කිලෝමීටර් 432යිනේ. පළල තියෙන 224යි. අපේ ලංකාවට පොඩ්ඩක් ලොකු රටක් කියලා කියන්න පුළුවන්. මේ රට ගැන තවත් උදාහරණ දුන්නොත් ඔච්චර මේ පොඩි දෙයක්වත් මම දැන් උකට මැප් එක ගත්තම ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටේට්ස් වල ඇමරිකාවේ දන්වන ස්ටේට්ස් තියෙනවා. මේ ටෙක්සස් ස්ටේට්ස් එක අයර්ලන්තේ වගේ අට ගුණයක් විශාලයි. ඒ වගේ මුළු ඇමරිකාවම අයර්ලන්තේ වගේ 108ක් විශාලයි. පොඩි හිතා ගන්න පුළුවන් මොන වගේ රටක්ද කියලා. ඒ කෙසේ වෙතත් අයර්ලන්තය අද ගණන් ගන්නේ GDP ඒ කියන්නේ ග්‍රොස් ඩොමෙස්ටික් මාකට් එක ප්‍රොඩක්ට්ස් අනුව ලෝකෙ ධනවත්ම වීල්තිම ඒ වගේම ලිවින් ක්වලිටි ඔෆ් ලිව් ස්ටෑන්ඩර්ඩ් ක්වලිටි ඔෆ් ලයිෆ් හරිම පළවෙනි පන්තිය රටක් ඇතුළේ ගණන් ගන්න. ඒ වගේම එජුකේෂන් එක හෙල්ත් ඇති. ඒක නිසා මම අද ඔබට මේ වීඩියෝ එකෙන් මුලින්ම විස්තර කරන්නේ පොඩ්ඩක් මේ අයර්ලන්තයේ ඉතිහාසය ගැන. මොකද මම මෙහෙම කියන්නේ ඕගොල්ලෝ ගොඩක් කට්ටිය ප්ලෑන් කරන්නේ ස්ටඩි කරන්න යන්න ඒ වගේම ස්කිල් ෆීල්ඩ් කැටගරි එකට අයර්ලන්තයට යන්න. හැබැයි ඉතින් හැම කෙනෙක්ම බලාපොරොත්තු තමයි මේ ගිහිල්ලා වීසා එක ඩික් කරගෙන ඒ කියන්නේ PR එක නැත්නම් පර්මනන්ට් රෙසිඩෙන්ස් අරගෙන ඒකෙන් සිටිසන් ගන්න. මොකද අයර්ලන්තයේ ලෝකේ අයර්ලන්තේ ගොඩක් දියුණු රටක් නිසා ඒකේ ඒගොල්ලෝගේ પાස්පෝර්ට් එක ගොඩක්ම පවර්ෆුල් එකක්. අපේ ඉතාලියේ પાස්පෝර්ට් යුරෝපියන් પાස්පෝර්ට් වගේ තමයි. ඒක ගන්නත් මම ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ කියන්නේ ඒක ඉර අයිරිස් සිටිසන් ගන්න වගේම නෙමෙයි. මම කියන්නේ මේ සාමාන්‍ය ජෙනරල් නොලෙජ් එකක් හරියට මම කියන්නේ අයර්ලන්තේ පිහිටීම අනුව ඔයගොල්ලන්ට පේනවා මේ බ්‍රිටිෂ් අයර්ලන්ඩ් එක ළඟ තියෙන එක නිසා. ඕගොල්ලෝ හඳුනන මේ බ්‍රිටිෂ් කට්ටිය මුළු ලෝකෙම ඩොමිනේට් කරා. ඒ කියන්නේ අර කියවනා තියෙනවානේ සන් නෙවර් සෙට් ඔන් බ්‍රිටිෂ් එම්පයර් 123ක් ලෝකේ ජනගහනේ මහා බ්‍රිතාන්‍ය බ්‍රිටිෂ් එම්පයර් එකට ඇති වුණ එක කාලයක්. ඒ වගේම ඉතින් ඔයගොල්ලෝ හිතන්නේ මේ අසල්වැසි රට ළඟ තියෙන එක මේගොල්ලෝගේ වාසනාවක්ද අවාසනාවක්ද කියලා. අවාසනාවන්ත රටවල් රට අවුරුදු 700ක් මේ බ්‍රිටිෂ් එම්පයර් එකට යටි තිබුණ මේගොල්ලෝ නොයි පාලනය කරා. ඒ වගේම මේ 1921 වෙනකම්ම අයර්ලන්තේ මුළු බ්‍රිටිෂ් කට්ටියටම ඇතුළු වෙලා හිටියේ. ඒ ඊට පස්සේ 1921 න් පස්සේ අයර්ලන්තේ දෙකට බෙදුණා. එක පැත්තක් රිපබ්ලික් ඔෆ් අයර්ලන්ඩ් එහෙම නැත්නම් අයර්ලන්ඩ් කියනවා. ඊටක නෝදර්න් අයර්ලන්ඩ් කියනවා. මම දැන් ඔයගොල්ලෝ පොඩි බ්‍රීෆ් ස්ටෝරි එකක් දෙන්නම් අයර්ලන්තේ ගැන. අයර්ලන්තේ ගැන ඉතිහාසිකවත් හරිම يعني හරි දුක හිතුණා. මොකද මේ රට සෑහෙන දුක්මත තමයි ජීවුණු උනේ. මේ රට නම පාරක් නොයෙක් ජාතීන් ආක්‍රමණය කරලා තියෙනවා. ඒ කියන්නේ මුලින්ම ආක්‍රමණය කරා වයිකින් කියන කට්ටියක්. වයිකින් කියන්නේ යුරෝපේ නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ෆින්ලන්ඩ් වගේ යුරෝපීය හිටපු රටවල ඉතිහාසික වෝරියර් කට්ටියක්. ඒගොල්ලෝ ආක්‍රමණය කරා. ඒගොල්ලෝ තමයි මේ ඩබ්ලින් නගරේ මේ පිහිටලා තින්නේ. ඊට පස්සේ නෝර්මන්ස් කට්ටිය. ඊට පස්සේ මේව කරා ස්කොටිෂ් කට්ටිය. ටූඩර් කියන කට්ටිය, ස්පැනිෂ් කට්ටිය, ක්‍රොම්වෙල්, ඩෝච්, ඒ වගේම ෆ්‍රෙන්ච් කට්ටිය. මේකේ ප්‍රතිඵලයක් හැටියට අද අයර්ලන්තේ ආවොත් මේ නොයික් ටැංගල බලා ගන්න පුළුවන්. මේ නොයික් යාතිංගෙන් ශිෂ්ටාචාරය බලා ගන්න පුළුවන්. මේ සලකුණු වයිකින්ග්ස් ලැගේ බලා ගන්න පුළුවන්. අයර්ලන්තේ මම ඔයගොල්ලන්ට ඉතා කිතියෙන් කියන්නම් අයර්ලන්තේ 1800 මේ ඒගොල්ලෝගේ ඉතිහාසය කොච්චර ඩාක්ද කිව්වොත් අයර්ලන්ත 1845 1847 අයර්ලන්තේ තිබුණ ලොකු ක්‍රයිසිස් එකක්. ඒකට කියන්නේ ද ග්‍රේට් ෆෑමින්. ඒ කියන්නේ මිනිස්සු කන්න බොන්න නැතුව 2 මිලියන් ජනගහනයක් මැරුණා. මොකද මේගොල්ලෝගේ ප්‍රධානම ආහාර වේලා තිබුණේ පොටැටෝස් වලින්. ඇමරිකාවෙන් ගෙනාපු පොටැටෝස් මෙහි යුරෝපයේ හැමතැනම පාලනය වේව කරලා ඒකට කන්න බොන්න තව මිනිස්සු මැරුණා. ඒකේ ඒ රටෙන් ගොඩ 50% ජනගහනය නොයෙක් රටවලට ගියා. ඇමරිකාවට, කැනඩාවට, ඕස්ට්‍රේලියාවට, යුරෝපයේ මෙන්න රටවලට ගියා. ඒ වගේම
ඔබට මම කිව්වා වගේම මේ බ්‍රිටිෂ් එම්පයර් එකේ මේගොල්ලෝ බ්‍රිතාන්‍යට අයිති වුණාම මේගොල්ලෝ පාලනය කරාම මේගොල්ලෝ ඉතින් කැමැතිද තුණා ඒගොල්ලෝ තිලා අපේ ලංකාව වගේ නිදහසට සටන් කරා ඒ වගේම වෝර් ඔෆ් ඉන්ඩිපෙන්ඩන්ස් තිබුණේ 1921 22 ඒ වගේම ඒක ප්‍රතිපලයක් වශයෙන් මේ සිවිල් වෝර් තිබුණා ඒක ප්‍රතිපලයක් වශයෙන් 1920 22 දී අයර්ලන්තේ නිදහස් වුණා. නිදහස් වෙලා මේ රිපබ්ලික් ඔෆ් අයර්ලන්ත් විදිහට පස් වුණා. ඒත් එක පැත්තක් මේ අරගොල්ලෝ මේ බ්‍රිටිෂ් කට්ටියත් එක්ක ඉන්න කැමති වුණා. ඒගොල්ලෝ නෝදර්න් අයර්ලන්ත් කියලා කිව්වා. ඒකේ ප්‍රතිපලයක් තමයි අද අයර්ලන්තේ බෝඩර් එකක් නැහැ, ඔෆිෂල් බෝඩර් එකක් නැති වුණාට මේ කරන්සි දෙකක් තියෙනවා. මොකද අයර්ලන්තේ පාවිච්චි කරන්නේ යුරෝ, නෝදර්න් අයර්ලන්ත් එකේ පාවිච්චි කරන්නේ ස්ටර්ලින් පවුන්ඩ්. ඒ වගේම තව ඔයගොල්ලෝ තවත් දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ හිතන්නේ මේ අයර්ලන්ති දැන් සාමකාලීන බිස්කුට් රටක් වුණාට ඉස්සර කොහොමද කියලා. කියන්නේ මම ඉස්සර කියන්නේ මේ අතීතේම නෙමෙයි අවුරුදු 30කට 40කට කලින් මේක සෑහෙන ප්‍රශ්න තිබුණා. ප්‍රශ්න තිබුණේ කාගුණ නිසාද? මේ බ්‍රිටිෂ් කට්ටිය නිසා. මේ ඔයගොල්ලෝ ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට අනිවාර්යෙන් කරගෙන ඇති මේ හෙන්රි 8 කියන රජු කෙනෙක් බ්‍රිතාන්‍යයේ හිටපු බ්‍රිටිෂ්. මෙයා එකපාරක් මේ නොයෙක් වයිෆ්ලා 7 දෙනෙක් දුකයි කසාද මැදලා එක්කිනුක් හරි එකට වතිකා ඔයගොල්ලෝ දන්නවා මේ රෝමේ වතිකානුවට මෙහි ගොඩක් ග්‍රීට් ඉන්ෆ්ලුවෙන්ස් එකක් තිබුණා. මේ හැම රටවල් බගෙනම ලොකු පවර් එකක් තිබුණා. ඒගොල්ලෝ තමයි කන්ට්‍රෝල් කරේ. ඒගොල්ලෝගෙන් අවසරයක් හම්බුන්නේ නැහැ කියලා මේ බ්‍රිටිෂ් රජුරෝ කිව්වා. මොකද කියලා මම මේගොල්ලෝගෙන් අවසර ආන්නේ ඒ කියලා රෝමේ තිබුණ වතිකානුවත් එක්ක මේ ක්‍රිස්තියානි කොමියුනිටි එකේ ඒගොල්ලෝ ඔක්කොම සම්බන්ධතා නැති කරගත්තා. ඒ අතරතුර තිබුණා ජර්මනි හිටිය මාටින් ලූතන් කියලා එක්කෙනෙක්. එයා වෙනම ආගමක් මේව කරා. ඒකට කියන්නේ ප්‍රොටෙස්ටන්ට් කියලා. ඔයගොල්ලෝ තමයි ක්‍රිස්තියානි ආගම තියෙනවා, ප්‍රොටෙස්ටන්ට් තියෙනවා. මම ඇත්තටම මේකේ ඇත්තටම වෙනස මම කියලා දන්නේ නැහැ. මොකද මම බුද්දිස් කෙනෙක්. මම ආගම කවදාකවත් ඉගෙන ගන්නේ නැහැ. තව එකක් තමයි ගොඩක් කට්ටිය හඳුනන මම අයර්ලන්තෙදි කියලා ඉන්නේ. මම අයර්ලන්තෙදි මම ඉතාලි ඉන්නේ. මම ඉතාලියේ අවුරුදු 10න් ඉතාලියට ලංකාවෙන්ද ආවේ. අවුරුදු 30ක් 31ක් දැන් යුරෝපේ ඉන්නේ. මේ මගේ මම ඔයගොල්ලන්ට මේ ෂෙයා කරන්නේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස්, මගේ පර්සනල් නොලෙජ් එක. ඒ වගේම මම අවුරුදු 31ක් යුරෝපේ මේ රටවල ට්‍රැවල් කරලා ගත්ත විශ්දම් මේක තමයි. මේ මම කවදාකවත් ආගම කරලා නැහැ මෙහි ඉස්කෝලේ කාලේ. ඒක පස්සේ කියන්න. මේ ආගම කියන්නේ මේ ක්‍රිස්තියානි ඔගොල්ලෝ ඉතාලියට ඇවිල්ලා හරි මේ වගේ රටකට ගියොත් මේ පල්ලිවල ටිකොත් පුදුම ලස්සන තියෙන පුදුම රිච් මැටීරියල් දාලා හදලා තියෙනවා. ඒ කියන්නේ මාර්බල් වගේ දාලා හදලා තියෙනවා ක්‍රිස්තියානි පල්ලි මේ ඉතාලි විශේෂයෙන්ම. ඒ වගේම ඊට පස්සේ මේ ජර්මනියේ ප්‍රීස් කෙනෙක් ඇදුවා මේ මාටින් ලූතන් කියලා. එයා වෙනම රිලිජන් එකක් ඇදුවා. මොයාට තිබුණා මේ ලොකුම මේ ලොකු ලක්ෂරි ලයිෆ් එකක් කියලා ගත කරන්නේ මේ පල්ලිවල මේ ප්‍රීස්ලා. එහෙම එයා හැදුවා මේ ගොඩක්ම හම්බල් රිලිජන් එකක්. ඒකට කියන්නේ ප්‍රොටෙස්ටන්ට් කියලා. ඉතින් ඒ පල්ලියකට ගියාම ඒක අපර දකින්නේ නැහැ ලොකු ලස්සරි මාබල් එහෙම දකින්නේ නැහැ. ඒ ආගම තමයි නෝදර්න් ප්‍රොටෙස්ටන්ට් කියලා කියන්නේ. ඒ වුණාට මේ ආගම් දෙක එකම ඕල්මෝස්ට් සිමිලර්. ඒ කියන්නේ ලංකාවේ සිංහල ඕගොල්ලන්ට කිව්වොත් බුද්ධාගමයි තෙරවාදී චීන තියෙන මොකද මේ තායිලන්තේ තියෙන බුද්ධාගමයි ලංකාවේ තියෙන බුද්ධාගමයි අතර පොඩි වෙනසක් තියන්නේ ඒක කියලා. ඒ වුණාට මේගොල්ලෝ මරාගත්ත මේ සැහෙන මිනිස්සු මැරුණා. ඒ අතරම ඒ කාලේ ඇතුණා මේ අයර්ලන්ත නිදහස සටන් කරනකොට IRA කියලා, කියන්නේ Irish Republic Army කියලා මේ ආමි එකක් ඇතුණා. ඉතින් නොයි ගුවරේලියා තිබුණා මේ සටහනට නිදහස ගන්න. මේ ඉතින් අදත් මේ අවුරුදු අදත් නෝදර්න් අයර්ලන්ත් එකට ගියාම නොයෙක් බිත්තිවල දකින්න පුළුවන් මේ පීස්ෆුල් මේවා කියලා තියෙනවා. ඒ වගේම නොයෙක් කෝර්ටියර් තියෙනවා. ඒ කියන්නේ නොයෙක් එකගේ පැති තියෙනවා. තාම මේ තාප්ප දාලා වෙන් කරලා තියෙන ඒගොල්ලෝ ක්‍රිස්තියානි කට්ටිය ඉන්නේ. අනිත් කට්ටිය අනිත් පැති ඉන්නේ ප්‍රොටෙස්ටන්ට් කට්ටිය. ඒකට හිතා ගන්න බලන්න කොච්චර ඩිස්ක්‍රිමිනේෂන් එකක් තිබුණ කියලා. එකම ඕල්මෝස්ට් සිමිලර් ආගම. ඒ වගේම මම උඹට තව එකක් කියනවා. මේ දැන් මේ අයර්ලන්ත් ගැන කතා කරනකොට තවත් වැදගත් දෙයක් තියෙනවා. මේක ඉතාලි ආශ්‍රදයක්. මේ මෙන්න මේගොල්ලෝ ගැන කතා කරන්න මම කතා කරන්න කැමති නැතුවත් මේගොල්ලෝ ගැන කතා කරන්න ඕනේ. මේ බ්‍රිටි යුනයිටඩ් කිංඩම් මේ ඔයගොල්ලෝ දන්නෝ මේ දැන් මේ රටට නොයෙක් නොයෙක් නම් කියනවා. ඉංග්ලන්ඩ් කියනවා, යුනයිටඩ් කිංඩම් කියනවා, ග්‍රේට් බ්‍රිටන් කියනවා. අයි මේ රටට නම් නොයෙක් කියන්නේ. මේ මෙතන වැඩිම කියමු ඇත්තෙම කියමු මේ රටවල් තුනක් තියෙනවා. ස්කොට්ලන්ඩ්, ඉංග්ලන්ඩ්, වේල්ස්. ස්කොට්ලන්ඩ් වල අගනුවර තමයි එඩින්බර්ග්. ඉංග්ලන්ඩ් වල අගනුවර තමයි ලන්ඩන්. වේල්ස් වල අගනුවර තමයි කාඩ්‍රිෆ්. මේ තුන එකතු වුණාම තමයි ග්‍රේට් බ්‍රිටන් හැදෙන්නේ. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා අයර්ලන්තේ මුළු අයර්ලන්තේම ඉංගලන්තරි කියලා අයිති වුණේ මුළු ඒක දැන් ඒක නිදහසෙන් පස්සේ එක පැත්තක් ඒක නිදහස් වුණා. අනිත් පැත්ත මේ නෝදර්න් අයර්ලන්ඩ් එකයි. දැන් එතකොට මේ ඒක නිසා මේ නෝදර්න් අයර්ලන්ඩ් එක එකතු වුණාම කියන්නේ UK කියලා. කියන්නේ United Kingdom of Great Britain and Northern Ireland. මේ නම දිග නිසා ඒක නිසා කියන්නේ UK කියලා කියනවා. හරියටම නෝදර්න් අයර්ලන්ඩ් එකට දාන්න ඕනේ. මේ රටවල් හතරෙම
වෙනම ට්‍රැඩිෂන් වල තියෙනවා වෙනම භාෂාව තියෙනවා ඒ කියන්නේ ඉංග්‍රීසි උනාට ඉංග්‍රීසි ඇක්සන්ට් එක වෙනස් දැන් ස්කොට්ලන්ඩ් වල කරන්නේ ස්කොටිෂ් ඒක නිසා සල්ලි වෙනස් කතා කරනවා වෙනම පාර්ලිමේන්තු තියෙනවා ඉංග්ලන්ඩ් වල තියෙනවා ස්කොට්ලන්ඩ් වල තියෙනවා බෙල්ෆාස්ට් වල තියෙනවා වේල්ස් වල තියෙනවා ඒ නට එක පාර්ලිමේන්තුවක් තියෙනවා ඒකට කියන්නේ සෝවිජන් කියලා ඒක තියෙන්නේ ලන්ඩන් නුවර හවුස් ඔෆ් පාර්ලිමේන්ට් කියලා කියන්නේ මේ තව එකක් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් සමහර ගොඩක් කට්ටිය මේක දන්නේ මේ තමයි ෆ්ලැග් දෙක මේක අපි හැමෝම දන්න එක මේකේ තේරුම මේක දන්නවද මේ ඔයගොල්ලෝ හදින් මේකේ තේරුම මේකට කියන්නේ මේකට යුනියන් ෆ්ලැග් නැත්නම් යුනියන් ජැක් කියලා කියන්නේ මේකේ තේරුම තමයි රටවල් තුනක එකතු වීමක් කියන්නේ මේ මෙතන මේ රතුපාරේ රෙඩ් ක්‍රොස් එකේ තියන්නේ මේ රෙඩ් ක්‍රොස් සන් ජෝර්ජ් කියලා කියන්නේ කියන්නේ පැට්‍රියන් ඔෆ් ඉංග්ලන්ඩ් මේ ක්‍රිස්තියානි ආගම ක්‍රිස්තියානි ආගම මීනි එක මේකේ තියෙන්නේ ඒ වගේම මේ මේ සුදු පාතින් මේ පැත්තට වෙලා තියෙන්නේ සල්ටි විතර තියෙන්නේ ඒකට කියන්නේ සන්ත ඇන්ඩ්‍රියු කියලා කියන්නේ ස්කොට්ලන්ඩ්ල පැත්තරියු ඒ වගේම මේ මේ අයර්ලන්තේ මේ මේ පැත්තේ නිල් පාට මේ තියෙන්නේ මේ අයර්ලන්ත එක රිපබ්ලික් ඔෆ් අයර්ලන්ත එක ඒක තමයි මේ පෙන්වන්නේ මේ ඊට අමතරව දැන් අයර්ලන්තේ මේක කිව්වොත් ඕගොල්ලන්ට මේ ෆ්ලැග් එක මේ කොළ පාටින් පෙන්වන්නේ මේ අයිරිෂ් නැෂනලිටිස් මේගොල්ලෝගේ ජාතිය මේ මේ ඔරෙන්ජ් පාටින් පෙන්වන්නේ මේගොල්ලොන්ගේ මේ මේ මේකේ මේ ප්‍රොටෙස්ටන්ට් ජාතිය ප්‍රොටෙස්ටන්ට් රිලිජන් කට්ටිය මේ සුදු පාටින් කියන්නේ මේ දෙන්නා මේ දෙකෝ අතර පීස් එක සමා මේ සාමය කියන්නේ මෙහෙම දෙයක් පෙන්වන්නේ මෙච්චර කම මෙහෙම දෙයක් තිබුණේ නැහැ දැන් නම් ස්කූල් වල එහෙම ළමයිනක් ගෙනිලා ඩිෆරන්ට් කොමියුනිටි එක ගෙනිලා ඒගොල්ලොන්ගේ වෙනම කතා කරලා එහෙම මේව කරනවා මොකද කලින් නම් සෑහෙන්න මේ ප්‍රශ්නයක් තිබුණේ මේ මේ ටිකත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොකද මේ අයර්ලන්ති කොහොමද දැන් නම් ගොඩක් ප්‍රශ්න නැහැ ගොඩක් ඔක මන් දන්නේ අහලා තියෙන ටිකලා ප්‍රසිද්ධ ගෲප් තියෙනවා YouTube කියලා එහෙම නැත්නම් මේ ක්‍රම්බෑරිස් ඒගොල්ලෝ ගොඩක් සින්දු දාද මම ඒ සින්දු යටින් ලින්ක් එක දාන්නම් ඔකට බලා ගන්න පුළුවන් මේ ඊට අමතරව අයර්ලන්ත කෙනෙකුත් ඇත්තටම වාසනාවන්තම රටක් මම දැන් ඔයගොල්ලන්ට කියන්නම් මේ මගේ ඒ වුණාට හැම දෙයක්ම හැම රටම අපි පොසිටිව් හැම රටම අපිට හැම එකක්ම 100%ක් හොඳයි කියලා කියන්නත් බෑ 100%ක් නරකයි කියලා කියන්නත් බෑ ඒත් අපි හැම එකක්ම හොද විදිහට වොනේ බලන්න මම ඔකට පෙන්නන්නම් දැන් අපි මේගොල්ලෝ යුරෝපියන් කොමියුනිටි එකේ ඉන්නේ ඒ කියන්නේ මම දැන් මම යුරෝපියන් සිටිසන් කෙනෙක් මම යුරෝපයට ගියොත් ඒ කියන්නේ අයර්ලන්තෙට ගියොත් මට ගන්න තියෙන්නේ PPS කියන නම්බර් එක ඒ කියන්නේ personal public service number මේ එක තමයි ගන්න තියෙන්නේ මේක ගන්න යුරු 100ක් ගන්න යුරු 100ක් දීලා වැට් නම්බර් වැට් එක මෙහි 121ක් තියෙන එක 121ක් දීලා මේක ගන්න පුළුවන් ඒත් ඕගොල්ලෝ මෙහෙට ආවොත් ඕගොල්ලෝ අයිති නෝන් යුරෝපියන් ඔගොල්ලෝ ඇවිත් ඉන්නේ non european community එකට. ඔගොල්ලෝ ඇවිත් ඉන්නේ non european community එකට. ඊයේ ඔගොල්ලෝ ගන්න ඕනේ GNIB කියලා කාඩ් එකක්. මේ G කියන්නේ Garda National Immigration Bureau. මේක මේ කාඩ් එක ගන්න ඔගොල්ලෝ යුරු 300ක් යනවා. යුරු 300යි plus watt වැට් එක යනවා. ඒ කියන්නේ 330ක් විතර 320ක් විතර යනවා. මේක ගන්න ඔගොල්ලෝ අරන් යන්න ඕනේ passport එක අරන් යන්න ඕනේ. ඔගොල්ලෝගේ residence එක proof කරන්න ඕනේ ඔගොල්ලෝ ගන්නේ. ඒ වගේම work permit එකක් හරි. එහෙම නැත්නම් ඔගොල්ලෝගේ school, university, college එකේ documents එකක් කරන්න. ඒක ගත්තට පස්සේ ඔගොල්ලන්ට මේ කාඩ් එක ගන්න පුළුවන් සති දෙකකින් දෙනවා කියලා කියනවා. මේක ගත්තම ඔයගොල්ලන්ට හම්බ වෙනවා මේ ස්ටැම්ප්ස් එකක් අරනවා තමයි ඔයගොල්ලෝගේ වීසා එක මේ වෙන්නේ වීසා ස්ටැම්ප් ස්ටැම්ප් දෙකක්ද කොයි හම්බුනාම අවුරුදු දෙකකට හම්බ වෙනවා වීසා එක ඊට පස්සේ ටික කාලයකට පස්සේ ඔයගොල්ලන්ට ඒක ඔයගොල්ලන්ගේ කන්ඩිෂන් අනුව ඒගොල්ලෝ කියන දේවල් අනුව ඒක සැටිස්ෆයි වෙනවා ඔයගොල්ලන්ට PR ඒ කියන්නේ පර්මනන්ට් විදිහට ඇප්ලයි කරන්න පුළුවන් මේ දැන් අයර්ලන්ත ගැන ගොත ගොඩක් හත් දැන් මම අද අයර්ලන්ත ගැන කතා කරන දේවල් තමයි මේක. අපි මගේ මේ මම මේ කියන දේවල් මේ ඕන රටකට වැලීඩ් කියලා මම හිතනවා. මොකද ඕන එක්කෙනෙක් රටකට යන්න කලින් මෙන්න මේවද දැන දැනගන්න ඕනේ. මේක හැබැයි මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක අනුව මගේ පර්සනල් මගේ කැමැති අනුව මම මේ කියන්නේ මුලින්ම ජොබ්ස් ගැන. මොකද ස්ටුඩන්ට් වීසා ගියත් මේ පැය 20ක් වැඩ කරන්න පුළුවන්. ඕන එක්කෙනෙක් රටකට යාවක් කරන්න පුළුවන්. ඒ වගේම මේ රටේ තියෙන මේ ගෙවල් කුලිය එහෙම නැත්නම් රෙන්ට් කුලිය එහෙම නැත්නම් ගෙයක් කොහමද සල්ලි වලට ගන්නෙ දෙවෙනි එක තුන්වෙනි එක මේ වියදම කොච්චරක් වියදමද කියලා කොච්චරක් එක්ස්පෙන්සිව්ද කියලා මොකද ලංකාවේ කට්ටිය හැමදාම අහන්නේ රට ඉන්නෝදි කොත් අහන්නේ කීයද ලක්ෂ 5ක් විතර හම්බෙන්නේ කවදාකවත් ඒගොල්ලෝ අහන්නේ නැහැ කොච්චරක් වියදම්ද කියලා මෙහි යුරෝ 2500ක් යුරෝ 2500 3000ක් අරගෙන වැඩක් නැහැ යුරෝ 2000 වියදම් තියෙනවා නේද ඔයගොල්ලෝ තේරෙනවනේ ඒ වගේ ඊට පස්සේ අපි කෑම බීම ෆුඩ් වලට කොච්චරක් කියනවා මොන කෑමද කන්නේ ඊට පස්සේ අපි බලමු සැලරි එක කොහොමද කියලා සැලරි කැම බීම ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් ඒ කියන්නේ ට්‍රේන් කෝච් ඒ වගේම වාහනයක් ගන්න ගම ඉන්ෂුරන්ස් ගාස්තු ඒ වගේ කතා කරමු ඊට පස්සේ මේ හෙල්ත් එක හෙල්ත් සිස්ටම් එක ඒ වගේම এডুকেෂන් සිස්ටම් එක ඊට පස්සේ ටැක්ස් එක කොච්චර ටැක්ස් ගෙවන්න ඕනද කියලා මේවා හැම රටකම වැලී මොකද හැම රටකම නිකම් මේක කරන් දෙනෝනේ දැන් අයර්ලන්තේ විශේෂ දෙයක් තියෙනවා අයර්ලන්තේ අධික වේගෙන් දිවිච්ච රටක්
කොච්චර වැඩ කරනවා අධික වේගෙන් තිබුණේ ඒකට ප්‍රධාන හේතුව තමයි මේගොල්ලෝ ගොඩක් ස්මාර්ට් මේගොල්ලෝ ගොඩක් ඔකළු කියන්නේ අයර්ලන්තේ පොහොසත් යුනයිටඩ් බ්‍රිටිෂ් බ්‍රිටිෂ් ඉංගලන්තේ වුණා අයර්ලන්තේ පොහොසත් මේ ඒකට ප්‍රධාන හේතුව තමයි මේගොල්ලෝගේ අඩුම ටැක්ස් ප්‍රමාණය නිසා ලෝකේ මල්ටි නැෂනල් කම්පැනි ගොඩාක් මේකට ඇවිල්ලා තියෙනවා මම මේ කියන්නේ සාමාන්‍ය ආයතන නෙමෙයි හියුජ් ජයන්ට් කම්පැනි මේ ඒ කියන්නේ Amazon ආයතන, Google ආයතන, Apple ආයතන, PayPal, eBay ඒ වගේ ආයතන ගොඩාක් මේ 20කට වැඩිය මේ අයර්ලන්ත මේ මේගොල්ලෝගේ තියෙනවා. මේ ඒගොල්ලෝ මෙහෙට ආවේ මොකද මේ ටැක්ස් එක අඩු නිසා මේගොල්ලෝගේ යුරෝපීය ශාඛාව තින්නේ ඒ එක නිසා මෙහි ගොඩක් අච්චියට රැකියාවල් හම්බුනවා. ඒ කියන්නේ හැබැයි ඒක ඔයගොල්ලන්ට තියෙනවා දැන් මේ රැකියාවල් කියන්නේ මේ skill feed category කට්ටිය. ගොඩක් IT engineers ලාට electronic engineers ලා ගොඩක් සාමුණා. ඒ වගේම අයර්ලන්තේ මම වැඩ කරන්නේ ඉතාලියේ medical company එකක්. ඉතින් මම මේ සම්බන්ධව දන්නෝ. අයර්ලන්තේ තියෙන ගොඩක් ලොකු company එකක් තියෙනවා Medtronic කියලා. ඔයගොල්ලෝ නම් එක දාන්න. ඒක මිනිස්සු 4000ක් විතර වැඩ කරන ගොඩක්ම ගොඩක් ලොකු හැමහේකෙම වගේ section එකේ ඉන්නෝ. ඒ ඉතින් software engineers ලාට engineers ලාට මේ සෑහෙන රස්සාවල් තියෙනවා මේ අතරම කියනවනම්. ඒ වගේම තවත් රස්සාවල් තමයි මෙහි කර හොය මේ අයර්ලන්තේ හොයන්නේ ඔක්කොම ස්කිල් ෆීල්ඩ් වගේ තමයි හොයන්නේ මේ ඉංජිනේර් නන්සෙන් ඔටෝමේෂන් නන්සෙන් ඉංජිනියර්ස්ලා හොයනවා ඊට පස්සේ හොයනවා ෆයිනෑන්ෂියල් සර්විස් වලට හොයනවා රැක්ස් රිස් ෆයිනෑන්ෂියල් කට්ටිය හොයනවා ඇසස් මැනේජ්මන්ට් හොයනවා බ්‍රවුස් ඉංජිනියර්ස්ලා හොයනවා ඉන්සූරන්ස් තියෙනවා ලැන්ග්වේජස් තියෙනවා මොකද මේ ආයතන ගොඩක් අරවල් එක ගනුදෙනු කරන නිසා ටෙක්නොලොජි අන්සෙන් කන්ස්ට්‍රක්ෂන් අන්සෙන් දැන් මේ ගොඩක් ගෙවල් හදනවා බිල්ඩින් හදනවා මේක මාර විදිහට වෙනවා ඒ ක්‍රේවටින් අන්සෙන් කියන්නේ ඩිසයින් අන්සෙන් බිස්නස් ස්කිල්ස් ඒ වගේ ඊට අමතරව මේ ගොඩක් තියෙනවා මේ ගොඩක් තියෙනවා තව මේ අනිත් ડોක්ටර්ස්ලාට නර්ස්ලාට ගොඩක් මෙව තිනු අනිත් එක වෙබ් ඩිසයිනර්ස්ලාටත් තිනු ඉතින් මෙහි ඕගොල්ලෝ මේ වගේ ස්කිල් ෆීල් කැටගරියෙන් නම් තක්ගාලා අයර්ලන්තේට ඇප්ලයි කරන්න පුළුවන් මොකද මේ මෙහි ඇත්තම ක්වොලිෆිකේෂන් තිනු මෙහි ඇත්තම ජොබ් ලෙස් එක ගොඩක්ම අඩුයි ඒකට මම ප්‍රධාන හේතුවක් කියන්නම් හැබැයි ඕගොල්ලෝ මේ ඒක ප්‍රධාන හේතුව තමයි මුළු අයර්ලන්තෙම ජනගහනය ඉන්නේ 4 මිලියන් 5 කියන්නේ මුළු අයර්ලන්තෙම කියන්නේ නෝදර්න් අයර්ලන්ඩ් රිපබ්ලික් අයර්ලන්ඩ් දෙකම එකතු වුණාම මම ඉන්නේ රෝම ඉතාලියේ මිලියන 60ක් ඉන්නවා UK වලත් මිලියන 60ක් ඉන්නවා රෝමේ සරවුන්ඩ් ඒරියා කියන්නේ ඉතාලියේ රීජියන් 20ක් තියෙනවා රෝමේ අයිති වෙන්නේ ලාසියුන රීජියන් එකට ඒ ලාසියු රීජියන් එක විතරක් ඉන්නවා මිලියන 5ක් ඉන්නවා කියන්නේ මුළු ලාසියු රීජියන් එකම ඉන්නවා අයර්ලන්තේ රට ජනගහනය මම ඉන්නේ ලොම්බාර්ඩිය කියන රීජියන් එකේ මිලියන 9ක් ඉන්නවා කියන අයර්ලන්තේ වගේ දෙගුණයක් ජනගහනය ඉන්නවා මේ ඒ වගේම මේ ඒක නිසා ඉතින් මෙහි ගොඩක් රැකියාවල් මේ තියෙනවා ඒ හැබැයි තව එකක් කියන්න ඕනේ මේක ඒ කියන්නේ ස්කිල් ෆීල් කැටගරි නිසා Taman qualification තියෙනවා නැත්නම් ඔයා ගන්න බෑ jobs මොකද මේගොල්ලෝ හොයන්නේ ස්පෙસિෆික් දෙයක් හොයන්නේ අනිත් එක තමයි දැන් අයර් මේ ඩබ්ලින් මේ අයර්ලන්තේ ගොඩක් ලොකු නගර නැහැ ඩබ්ලින් නගර ඩබ්ලින් ෆෝක් කියන නගර තමයි මේ ලොකු නගර තියෙන්නේ. ඉතින් මේ ඩබ්ලින් නගරේ ජොබ් එකක් හොයා ගන්න නම් සාමාන්‍යයෙන් දැන් මෙහි කරන එක තමයි ලින්ක්ඩින් එකේ මේ රෙජිස්ටර් වෙන්න තියෙනවා තමන්ගේ ක්වොලිෆිකේෂන් එක්ස්පීරියන්ස් ලියලා. ඊට පස්සේ තමන්ට තියෙන්නේ මේ ඒජන්සිය මාර්ගෙන් තමයි ඒගොල්ලෝ කන්ටැක්ට් කරන්නේ. ගොඩක් ඔය ලොකු හියුජ් ආයතන කෙලිම ඔෆිස් එකත් එක්ක කෙලිම කන්ටැක්ට් කරගන්න අමාරුයි. බොහොම වෙලාවට දැන් ඉතාලියත් කොහොම තමයි අපේ ඔෆිස් එකට පවා කෙලිම ඔෆිස් එකට යන්න බෑ වෙනත් ඒජන්සියකින් මේව කරලා. ඊට පස්සේ තමයි හියුමන් රිසෝස් ඔගොල්ලෝ කන්ටැක්ට් කරගන්නේ. හැබැයි අයර්ලන්තේ වෙනත් පැතිවල පොඩි විලේජ් වල සිටි වල දැන් මගේ යාළුවෙක් ඉන්නවා කෝක් කියලා පැත්තේ නෑ මගේ යාළුවෙක් ඉන්නේ කිල් කෙනි කියලා පැත්තේ ජනගහනින් 22000 ගානයි ඉන්නේ මගේ යාළුවා මාත් එක්ක ඉස්කෝලේ ගියේ හයි ස්කූල් හිටි පිටකේ එයා මේ IT සම්බන්ධ වෙ ඉන්නේ එයාට ටැග් ගාලා ජොබ් එක හම්බුණා මොකද පොඩි ජනගහනයක් ඉන්නේ 22000 කියන්නේ පොඩි ජනගහනයක් ඉතින් ඒගොල්ලෝ එයා නම් කෙලිම ඔෆිස් එකට ගිහලා CV එක දුන්නා දැන් මම ඔයගොල්ලන්ට කතා කරන්නේ අයර්ලන්තේ හවුස් වල බී හවුස් කොහොමද කියලා. මේ ගැන නම් ඇත්තටම පොසිටිව් එකක් කියන්න බෑ. අයර්ලන්තේ ඩබ්ලින් වල කිසිම රීසනබල් affordable ප්‍රයිස් වලට ගෙවල් ගන්න බෑ. හරිම ගණන්. Very expensive. මං අද හොටල් මං හිටපු හොටලේ උදා මේ මට හම්බුණා අයිරිෂ් ජාති කෙනෙක් රිටයර්ඩ් කෙනෙක් එයා ජීවත් වෙන්නේ බර්මින්ගහම්. ඒ කියන්නේ ඉංග්ලන්ඩ් වල ඉන්නේ. මොකද එයා කිනෝ මේ ප්‍රයිස් වලට මේ ගෙවක් ගන්න බෑ කියලා. ඒ තරම් අධික expensive. උදාහරණයක් වශයෙන් ඩබ්ලින් නගරේ මේ ගෙයක් වෙනවා මම ඔයගොල්ලෝ මේ උදාහරණයක් වශයෙන් කියන්නේ ඩබ්ලින් 9 කියන්නේ ඩබ්ලින් වලට ටිකක් ඈත වෙන කිලෝමීටර් 9ක් විතර ඈත වෙන සතියට කාමර සිංගල් රූම් එකක යුරෝ 180ක් වෙනවා මාසෙට වෙනවා යුරෝ 740ක් වෙනවා මේ සිංගල් රූම් මම Google එකේ ඇඩ්වාන්ස් මේ Google එකෙන් බලලා හොයාගන්න කිව්වේ ට්වින්
තවත් කාමරයක් කාමරයක් වෙන 125ක් වෙනවා ඊට පොඩි කාමරයක් 542ක් වෙනවා මාසෙට ඒ කියන්නේ යුරෝ 542ක් කාමරයක් යනවා ඩබල් රූම් එකක් වෙනවා 220ක් වෙනවා 953ක් වෙනවා මේ මේ මන්ත්ලි මේවා ඉතින් ඈත ඩබ්ලින් නගරේ ඇතුළට වෙන්නේ නැහැ හෙන්න ගණන් යුරෝ 2500ක් විතර වෙනවා ඉතින් ගොඩක් කට්ටිය ගොඩක් කැපර්ස්ලා එහෙම ඇවිල්ලා මෙහි මුලින්ම කරන්නේ මම ඔයගොල්ලෝ සම මම ඔයගොල්ලෝට මුලින්ම කියනවා අයර්ලන්ඩ් තියෙනවා නම් ඔයගොල්ලෝ මම හයිම සජෙස් ස්ට්‍රොන්ග්ලි ඔයගොල්ලෝට රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලෝ මේ Facebook වල ඔය ඉන්ටර්නෙට් එකේ තියෙන මේවට අහු වෙන්න එපා ගොඩක් ස්කැමර්ස්ලා ඉන්නවා ඒක නිසා ඔයගොල්ලෝ අයර්ලන්ඩට ඇවිල්ලා මුලින් ඔයගොල්ලෝ ටෙම්පරරි ඇකමඩේෂන් එකට යන්න. ඒ කියන්නේ මම කියන්නේ Airbnb එහෙම නැත්නම් ඔය ඉන්න පංගොක්කටි හොස්ටල් වල ඉන්න මෙහි එක මේක ගන්න මේ මොකද හොඳ ගුඩ් සර්විස් එකක් තියෙනවා මේ කවුරුකත් හොරගම් කරන්නේ නැහැ එහෙම. එහෙමද කියලා ඔයගොල්ලෝ පළවෙනි දෙක තමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝ මේ මේ ඉතැන් වලට ගිහිල්ලා බලන්න ගෝ රවුන්ඩ් ඇන්ඩ් ලුක් අරවුන්ඩ් ඊට පස්සේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට බලන්න මේ නේබර්හුඩ් එක බලන්න කොහොමද කියලා ඊට පස්සේ ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් මොකද ගොඩක් දන්නේ නැතුව ෆොටෝ දැකලා Facebook එකේ අර මේ ෆොටෝ දැකලා කන්ෆර්ම් කරන්න එපා මොකද සැහැන්න මේක වෙනවා සුළු ගාණක් හරි වියදම් කරලා මුලින් ඔයගොල්ලන්ට හොඳ තැනක් හොයාගන්න පුළුවන් කියලා මම කියනවා මේ සැලරි එක සැලරි එක කිව්වොත් මේ ඉතින් මෙහි ඇත්තම හොඳ සැලරි එකක් හම්බ වෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා මම ලංකාවේ අර ලංකාවේ මිස් වහන වගේ ලක්ෂ දෙකක් විතර ලක්ෂ තුනක් ලක්ෂ පහක් විතර මේ හම්බ වෙනවා. ඉතින් ඇත්තම මේ මෙහි සැලරි එක හයි හම්බෙන්නේ මෙහි ටැක්ස් ප්‍රමාණය අඩු නිසා. ටැක්ස් ප්‍රමාණය අඩු වුණාට මෙහි වියදම වැඩි. ඉතින් ඒ කියන්නේ හම්බෙන සල්ලි සමානට ජීවත් වෙන්න පුළුවන්. ඒක කියන්නේ මෙහි කෝටිපතිව නෙමෙයි කියන්නේ මෙහි වියදම ගොඩක්ම වැඩි. දැන් මම ඔයගොල්ලන්ට වියදම ගැන කියන්නේ. දැන් මම කරන මම මෙඩිකල් ලන්සේ ඉන්ජිනේරි ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන එකේ මේ මම හිතන්නේ යුරු 3500ක් විතර හම්බ වෙනවා. ඉතින් ඒ වුණාට වැඩක් නැහැ. ගෙට යුරු 2000ක් විතර ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ඉන්න තැන අනුව තමයි මේ මම අද දැන් ඔයගොල්ලන්ට කතා කරන්නේ මේ ට්‍රාන්ස්පෝර්ට් එක ගැන. මොකද මේ ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක මේ ගැන නම් හොඳ කියන්න බෑ අයර්ලන්තේ. ඇත්තම පොයින්ට් 3යි තියෙන අයර්ලන්තේ නෙගටිව් විදිහට මට කියතා ගන්න පුළුවන්. මේ ගැන නම් මේක කියන්න බෑ. මොකද මෙහි ට්‍රාන්ස්පෝර්ට් හරිම ඝන. හරිම too expensive. ඔයගොල්ලෝ කලින් බුක් කරත් too expensive. උදාහරණයක් වශයෙන් මම ඉතාලියේ මිලානෙද රෝම් ගිහලා තියෙනවා මේ යුරෝ 9ට යුරෝ 10ට මේ high speed coach එක. පැය 250 කිලෝමීටර් පැයට කිලෝමීටර් 250 300 වේගෙන් ගිහලා තිනු. මේ මෙහි කලින් බුක් කරලා කීයක් හරි කලින් මිනිසික කරලා සේව් කරන්න පුළුවන් අනිත් විලාට ගන්න බෑ හරිම එක්ස්පෙන්සිව් අනිත් එක තමයි දැන් මට වෙච්ච දේවල් මම කියන්නේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් මම මුලින්ම පාර අයර්ලන්තේ ගිහලා මගේ යාළුවෙනි කිල් කියනේ එතකොට ඩබ්ලින් නගරේ ඉඳලා කිලෝමීටර 60ක් විතර වගේ තියෙන්නේ මට යාව එහෙ කෙලින් ඩබ්ලින් නගරේ ඉඳලා කෙලින්ම එහෙට යන බස් නැහැ මට වෙනත් නගරයකට ගිහිල්ලා තමයි එහෙට යන්න දුන්නේ ඒ කියන්නේ කෙලින්ම බස් නැහැ බස් තිබුණත් බස් තියෙන පැය 3න් 4න් 5 වෙනවා. ඒ කියන්නේ ඉතාලියේ උදාහරණයක් වශයෙන් අනිත් එක ට්‍රේන් ටිකට් ගන්න. ට්‍රේන් බස් ටිකට්. දැන් උදාහරණයක් වශයෙන් මිලානෝ මම ඉස්සර මේ high school යන කාලේ මිලානෝ මොන්සා කියන නගරේ කිය මිලානෝ වලට කිලෝමීටර් 10ක් විතර තියෙන්නේ. කෝසියක් කරලා නෑ. ඉතින් මට රිජොන් එකකින් සල්ලි ගෙව්වේ. මම ඒකට යනකොට ට්‍රේන් ටිකට් එක ගත්තා. මට මතක හැටියට යුරෝ 70ක් විතර වුණේ. ලේක්කු ඉඳලා කිලෝමීටර් 40ක් යන්න මන්ත්‍රී ටිකට් එක මට තව පංගුවක් මන්ත්‍රීට මම යුරු 10ක් වැඩියෙන් දීලා මිලානෝ වලට එන ටිකට් එක ගන්නෝ ඒ වගේම පංගුවක් මන්ත්‍රීට යුරු 100ක් දීලා ගන්නෝ ටිකට් එක මුළු මිලානෝ ලොම්බාඩිය රීජියන් එකම යන්න පුළුවන් ඇවිදින්න පුළුවන් කියන්නේ කිසිම ඕන ට්‍රේන් එකක් ගන්න පුළුවන් මෙට්‍රෝ එකක් ගන්න පුළුවන් බස් එකක් ගන්න පුළුවන් යන්න පුළුවන් දැන් අයර්ලන්තේ ඩබ්ලින් නගර හිම නැහැ ඩබ්ලින් නගර තියෙනවා ට්‍රෑම් තියෙනවා එක එක ලයින් තියෙනවා ලූකස් කියන ලයින් එක තියෙනවා වෙනම වෙනම ටිකට් ගන්න ඕන දැන් අර මම මුලින්ම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දැම්මා ඩබ්ලින් එකට ආපු කෙලින්ම ආවම ඔයගොල්ලෝ මුලින්ම ගන්න තියෙන්නේ එක්කෝ දැන් බස් එකක් අරගෙන යනවා නම් හොස්ටල් එකට හරි මොකක් හරි තැනකට ඇවිල්ලා ඔයගොල්ලෝ ඇකොමඩේෂන් වලට ඔයගොල්ලෝ ලැගේජ් ටික තියලා යන්න පුළුවන් ඔයගොල්ලෝ ඇවිදිනව නම් ඇවිදින්න පුළුවන් ඉතින් ඇත්තට ඉච්චර විශාල නගරයක් නෙමෙයි සරවුන්ඩ් ආරියා මම කියන්නේ ඇතර යන්න නම් බස් එක ගන්න වෙනවා මෙහෙම බස් එක ගන්නවා ඔයගොල්ලෝ එකම ක්‍රමයේ තමයි ලීෆ් කාඩ් එක ගන්න එක ඒකත් මොකට මම කලින් දැම්මා ලීෆ් කාඩ් එක දවසර වෙන්නේ යුරෝ 10 වෙන්නේ දවස් 3කට ගන්න පුළුවන් සතියට ගන්න පුළුවන් ඒක තමයි තවත් චීප් වේ එක මේ ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකේ තොර හොඳ නැහැ කෑම ගැන කතා කරමු මම කන ගොඩක් කන මිනිහෙක් නෙමෙයි ඒ වුණාට මම ඉන්නේ ඉතාලිය ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඉතාලිය කියන්නේ ලෝක ප්‍රසිද්ධම හොඳම කෑම තියෙන ඉතාලිය. ඇත්තට මම නම් මේ වගේ ඉතාලිය තරම් කෑම ප්‍රමාණයක් දැක්කේ නැහැ කිසිම රටක. අනිත් එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඉතාලියේ කෑම මේ රටවල වල මේගොල්ලෝ ප්‍රොමෝට් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉතාලියේ නම දාලා මේ ජරාව විකුණනවා. ජර්මනිය ස්විස්සලන්තය ඔස්ට්‍රියාවේ ජෙලටෙරියා කියලා ගහනවා. ඒ කියන්නේ අයිස් ඉතාලි බහින් ජෙලටෙරියා කියන්නේ අයිස්ක්‍රීම් කඩේ. කිසිම මේ කම්පෙයා කරන්න බෑ. මෙහි කෑම මේගොල්ලෝ කන්නේ ඔයගොල්ලෝ දන්නු සුද්ධ කන්නේ මොනවද කියලා
fish and chips. අත හැම්බුගර ඔක හැමදාම කන්න පුළුවන් මම කියන්නේ. මේ අනිත් එක fish and chips කියන එක මේ හැමදාම කන්නත් බෑ. හැමදාම කන්න හොඳත් නෑ. අනිත් එක මේ too expensive. ඔය pub එකට ගිහලා මේ සාමාන්‍ය මිනිස්සු pub එකට ගිහලා යාළුවොත් එක්ක beer එකක් බීලා Guinness beer එකක් බීලා fish and chips ගන්නවා. දැන් ඔයගොල්ලෝ හිතාවේ ඒ වුරු 10ක් විතර යනවා කියලා. ඒ වුරු 10ක් නෙමෙයි වුරු 15ක් 17ක් විතර යනවා. මම දැන් මේ කියන්නේ මම ඔයගොල්ලන්ට මේ compare කරන්නේ මගේ හැමදේම compare කරන්නේ මම හිටපු රටේ. මම ඉන්නේ ඉතාලියේ උතුරු ඉතාලියේ. උතුරු ඉතාලියේ තමයි ඉතාලියේ පොහොසත්ම පැත්ත, ඒ වගේම expensive පැත්ත. ඉතින් මම ඔයගොල්ලන්ට compare කරන්නේ දියුණු රටවල් දෙකක් අතර. මේ සාමාන්‍යයෙන් මම අපි අපි ලන්ච් ටයිම් එකේදී අපි ලයිෆ් ස්ටයිල් එකේදී යනවා රෙස්ටුරන්ට් වලට කන්නේ ඉතාලියේ හොඳ රෙස්ටුරන්ට් වලට කන්නේ අපි ඒ වුරු 10න් ඒ වුරු 12න් කනවා මෙහෙම කරන්න බෑ මෙහි too expensive කියන්නේ මෙහි fish and chips එකට ගියත් ඒ වුරු 12 14 කනවා ලාභම කන්න තැන් ඒකට කියන්නේ ඔකේ බබ්බා කේබබ් කන්න තියෙන ඕනේ ඔය තුර්කිෂ් කෑම තියෙනවා එහෙම නැත්නම් චීපර්ස් කියලා කියතියි ඔය හොඳ කෑම නෙමෙයි genuine කෑම නෙමෙයි හොඳ නෑ හැමදාම ගන්න මේ ශ්‍රී ලංකන් ෆුඩ් එහෙම ගන්න පුළුවන් Tesco එකට ගිහිල්ලා ගත්තත් බඩු ගණන් Lidl වගේ වලට ගියත් ඒකේ මම ඉතාලියේ ඉන්නකොට මම කවදාකවත් ඔය චීප් සුපර් මාකට් වල මං යන්නේ මං කියන්නේ මම ධනවත් මිනිහෙක් නෙමෙයි මම හොඳ ක්වොලිටි දේවල් මම ගන්නෙ ඒ වගේම ක්වොලිටි දේවල් මෙහි ගාලියෙ ඉච්චර ගණනුත් නැහැ මෙහි ගණන් ඉතින් කෑම බීම හොඳ නැහැ ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක ඉතාලියට වඩා වීක් පස්සෙන් ඉන්නේ ඒ වගේම too expensive අනිත් එක වේද ඒක මේකත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගොල්ලෝ ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට මතක නේද පොත්වල තියෙනවා නිතරම රේන් කෝට් එකක් අරන් ගුඩියක් අරන් ඉන්නේ ඔයගොල්ලෝ දන්නවද මේක ඒ කියන්නේ මේ එංගලන්තේ අයර්ලන්තේ නිතරම වහිනවා දවස් අවුරුද්දෙන් දවස් 150ක් 160ක් විතර වහිනවා ඇත්තම කියනවා මම මේ ඔගොල්ලෝ මේ ග්ලෝබල් පන්දම් නිසා මම ගියේ නැත්තේ මම හැදුවේ මේ අයර්ලන්තේ මුළු බයිසිකලෙන් ට්‍රැවල් කරන්න. කියන්නේ දවස් 10යි දවස් 5යි යන්න පුළුවන්. මේ දෙක හොඳ නම් මේ ලොකු රටක් නෙමෙයිනි. මේ ඉතින් මෙහෙ එකට වහිනවා කියලා ඉතින් මෙහෙ නිකන් ෆන් එකට වගේ ෂර්ට් ටිකක් තියෙනවා අයර්ලන්තේ ගැන කිව්වහම අර නොයිට් ෂර්ට් තියෙනවා ටුවිස්ලෙම ගන්න ඒකේ සමර් රේනින් winter raining spring raining autumn raining හැම නිතරම වහිනවා. ඒ කියන්නේ මෙහි ඒක ප්‍රධාන හේතුව තමයි දැන් මම මෙහෙට එන්න ජැකට් එක අරන් ආවා. මේ rain ජැකට් අරන් ආවා. ඊට පස්සේ මේ Gore Tex ජැකට් එකක් අරන් ආවා. හැම එකටම උරුත්තු දෙනවා. ඒ කියන්නේ හුලංග වලට උරුත්තු දෙනවා, වැස්සට උරුත්තු දෙනවා, සීතල උරුත්තු දෙනවා. මොකද එක දවසේ හැම වෙදේකම හම්බෙන්න පුළුවන්. පංගුව දවසට ඔයා ලකිනම් මේක නෑ. ඇත්තෙන්ම කියනවා මම මේ සෑහෙන පාරක් ඇවිල්ලා තියෙනවා. මට එච්චරම වැස්සක් අමුනේ අද උදේ පොඩ්ඩක් වැස්ස විනාඩි 10ක් විතර ඊට පස්සේ නැවතුණා. ඒ වගේ තියෙන ඉතින් දවස මේ තව එකක් තියෙනවනේ. දැන් අපි මම ඔෆිස් එකේ ගෙදර උදේ පන්දර නැගිටලා ගෙදර ඔෆිස් එකට යනකොට අහස බලනවා. අහස බලවම නිල් අහසක් තියෙනවා නම් ලස්සනට තියෙනවා. අපි ඔප්ටිම අපි සතුටෙන් යන්නේ. කියන්නේ දවස ගැන පාලනය ප්ලෑන් කරන්න පුළුවන්. මම මේ ඔෆිස් එක ඇරලා මම අපි ලෙක්කොනගේ ඉඳලා කඳුනගින් යනවා, බයිසිකල් යනවා, ස්පෝට් මොකක් හරි කරනවා. දැන් මේක ප්ලෑන් කරන්න බෑ. මොකද වෙදේක රැඩිකල් මාරු වෙන්න පුළුවන්. ඒකත් ඒක නෙගටිව් එකක්. අනිත් එක මේ බ්ලූ ස්කයිල් තියෙනවා. මිනිස්සු සතුටෙන් යන්නේ මෙහෙ. ඉතින් මේක නැහැ. ඉතින් ඔප්ටිම ඒක තව බෑඩ් සින් එකක් තමයි බෙද එක. හෙල්සි ඊට පස්සේ තව එකක් තමයි ඔයගොල්ලන්ට කියන්න ඕනේ. හෙල්ත් සිස්ටම් එක මෙහි ડોක්ටර් කෙනෙකුට දැන් පර්සනල් ડોක්ටර් කෙනෙක් ඉන්නවා. යාගාවට යනකොට යන හැමපාරම සල්ලි ගන්නවා. يعني යුරු 50ක් 60ක් 70ක් අතර නිකන් හරි යාගේ මේ ඇඩ්වයිස් එකක් ගන්නවා. මේ ඉතාලි එක සම්පූර්ණ ෆ්‍රී. ඒ වගේම මේ එමර්ජෙන්සි එකත් යුරු 100ක් ගන්නවා. ෆික්ස් ටිකට් එක මේක යුරු 100ක් ගන්නවා. ගොඩක් කට්ටිය මෙහි ප්‍රයිවට් ඉන්ෂුරන්ස් දානවා. ඒක ඔබ්ලිගේෂන් එකක් නැහැ. මේ ප්‍රයිවට් ඉන්ෂුරන්ස් එකට යුරු 150ක් විතර යනවා. පංගුව කට්ටිය ටික එහෙම දෙයක් දාන්නේ නැහැ. පංගුව කට්ටිය මගේ යාළුවෝ එහෙම දාන්නේ නැහැ. මේ සල්ලි ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා හදිස්සියට පාවිච්චි කරන්න. මේ වෙදා එක කිව්වා. මේ කිව්වා හා ගෙවල් වල මේ ගෙවල් ඕගොල්ලන්ට දැන් ඕනේ ගෙවල් ගන්න එකත් හරියම ගණන් ගෙවල් ඇත්තරම ඒ වගේම දැන් ඉන්ෂුරන්ස් එක ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක මට අමතක වුණා කියන්නේ මේ කාර් එකක් ගන්න මගේ යාළුවා දැන් අයර්ලන්තේ අවුරුදු 10ක් විතර ඉනවා. මේ දැන් මම ඉතාලියේ අවුරුදු මගේ ඉන්ෂුරන්ස් එකේ මම ඉන්නේ පළවෙනි පන්ති. කියන්නේ මම කවදාකවත් ඇක්සිඩන්ට් වෙලා නැහැ. මම සුරු ගාණක් ගෙවන්නේ මට ලොකු වෑන් එකක් තියෙදි මම ගෙවන්නේ 200 ගාණක් ගෙවන්නේ. මෙයා පිටත්ුනේ. හැබැයි අන්තිම ක්ලාස් වලින් පිටත්ුනේ. ඒත් ලොකු ගාණක් ගෙනවා ඉන්ෂුරන්ස් වලට. වාහන ඉන්ෂුරන්ස් කරන ලොකු ගාණක් කියනවා මෙහි. තව එකක් කියන හොඳ දෙයක් අයර්ලන්තේ ගැන මම මේ කියන්නේ ඒ රටේ බුරෝක්‍රසි සිස්ටම් එක. ඒ කියන්නේ අපිටම දැන් ඔයගොල්ලෝ අයර්ලන්තයට ආවිල මොකක් හරි පොඩි ස්මෝල් කම්පැනික් මේ ඕපන් කරන්න ඕනි කියලා. ස්මෝල් කම්පැනික් ඒ කියන්නේ
මේ ලිමිටඩ් කම්පැනිය මේ හරිම ලේසියි දේවල්. ඉතාලියට වඩා ගොඩක්ම ලේසියි. කියන්නේ ඔන්ලයින් එකේ මේව කරන්නයි තියෙන්නේ. ඒ වගේම ඊට පස්සේ ටිකක් අමාරුයි තිය මේ big company එකක් open කරන්න ගියා වෙනසයි. ඒ කියන්නේ බියුරොක්‍රසි සිස්ටම් එක හරිම ලේසියි. ඒ වගේම මේ හිතිනවා අර මේ tax ගෙවන එක දැන් මම අපිට ඉතාලියේ වගේ දැන් ඉවර කරන්නේ. ඒනට ඉතාලියේ මෙච්චර තරම්ම ලේසි නෑ. මේ මිහිතියේ tax එක ගෙවන්නේ pay as you earn. ඔක්කොම වෙබ්සයිට් එක කරන්න තියෙන්නේ. ඒ වගේම දැන් කොරෝනා කොවිඩ් 19 නිසා ගොඩක් කටිය රස්සාවල් නැති වුණා. ඔයගොල්ලෝ දන්නෝ මේ ගොඩක් කටිය මේ ටුරිසම් එක හරියට තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට මේ රජයෙන් සල්ලි උදව් හම්බුණා. ඔන්ලයින් දැන් මගේ යාළුවරත් එහෙම වුණා. මේ හරි ඉක්මනට ඒ සල්ලි හම්බුණා. ඒ කියන්නේ මේගොල්ලෝ ඔන්ලයින් එකේ මේව කරාට පස්සේ ටග් ගාලා ඒ සල්ලි හම්බුණා. ඉතාලිය නම් ඒ මිනිස්සු ගොඩක් ස්ට්‍රයික් කරා. ඒ කියන්නේ ඉතාලියේ බියුරොක්‍රසි සිස්ටම් එක අයර්ලන්තට වඩා කොම්ප්ලීට්ලි වෙනස්. ඒ වගේම මට කියන්න බැරුණා ගෙවල් ගැන. දැන් මෙහි අධික ගාණක් ගිලා ගෙවල් ගත්තත් මේගොල්ලෝගේ ගෙවල් හදන විදිය හරිම ඒ කියන්නේ ඉතාලියත් එක්ක කොම්පෙයර් කරනවම ගොඩක්ම වෙනස්. ඒ කියන්නේ ක්වොලිටි එකක් නැහැ. ලක්ෂ ගණන් දීලා ගයක් ගත්තා තීරු ලක්ෂ 250ක් විතර ගයකට ඊට පස්සේ ආයෙම සල්ලි දාන්න ගියදම් කරන්න ඕනේ ගේ ඇතුළ හදාගන්න මොකද අර මොකෙට් එක හරිනේ අර බිත්තිහෙම මේ ලෑලි විගහලා තියෙන්නේ ඊට අර මේ පුස් තියෙනවා ඉතින් එංගලටිට ඕකයි මේ ඉතාලි තරම් ක්වොලිටි එකක් නැහැ කියලා මම කියනවා මේ දැන් නම් දැන් හදනවා ලුතින් කිවල් හදනවා මේ හයි ටෙක්නොලොජි දේවල් හදනවා ඒව ගන්න තින් යුරෝ ලක්ෂ 350ක් යුරෝ ලක්ෂ 350ක් 400ක් විතර යනවා ඒ වගේවල් ඉතින් ඒවා ගිනි ගන්න මම කියන්නේ සාමාන්‍ය පරණ ගෙවල් ඉතාලියට වඩා මේ හොඳ නැහැ කියලා මම කියනවා මේ අධ්‍යාපනය තින්කුවොත් මේ අධ්‍යාපනය තින්කුවොත් මෙහි ඇත්තටම හොඳ අධ්‍යාපනයක් තියෙනවා බෙස් යුනිවර්සිටි තියෙනවා ට්‍රින්ටි කොලෙජ් එක තියෙනවා ඒ වගේ ගොඩක් මේ කෝක් යුනිවර්සිටි තියෙනවා නොයෙක් යුනිවර්සිටි තියෙනවා ඉතින් මේ අනිත් එක පංගුවක් යුනිවර්සිටි ඇඩ්මිෂන් ෆ්‍රී. ඒ කියන්නේ ඇඩ්මිෂන් ෆ්‍රී යුරෝප් මේ අයිරිෂ් කට්ටිය විතර නෙමෙයි යුරෝපීස් කට්ටියට මම ඇත්තම මේ පාර ආවේ මම මේ හයි ස්කූල් ඉවර වෙලා මම ඉතාලියෙන් පොලිටෙක්නික් එකට ගිහුවා 2021 මාස 6න් පස්සේ මම ඒක අවුට් වුණා මම ඒක කරගත්ත ලොකුම මිස්ටේක් එකක් කියලා මම හිතනවා ඒ වගේම අනිත් පැත්තේ මම සතුටු වෙනවා මොකද මම රැකියාවට ගියා මට රැකියාව හම්බුණා ක්වොලිෆිකේෂන් ජොබ් එකක් මම ඊට පස්සේ මම දැන් මම මගේ එක්ස්පීරියන්ස් එක මම දැන් ඉංජිනේරි ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නේ ඒත් මම මේ මට ආසාවක් තියෙනවා මගේ ඩිග්‍රී එක කොහොම හරි ඉවර කරන්න මේ සල්ලි වලට නෙවෙයි මගේ පර්සනල් මේ විකර මොකද මේක කීණියක් තිබුණේ මේක ඉවර කරන්න දැන් අර යුරෝපියන් සිටිසන් එකේ වටිනාකම තමයි ගොඩක් රටවල් තියෙනවා මේ අයර්ලන්තේ දැන් ඉතාලිය යුනිවර්සිටි එකේ මට මගෙන් සැහැණ ගණක් ගන්නවා මොකද මට වෙනම ගයක් තියෙනවා අම්බර සැලරි කනුව තමයි ගෙවන්න ඕනේ මේ ඉතාලියේ pay as you earn කියලා කියන්නේ මේක ඉතාලියෙත් එහෙම තමයි දැන් පංගුවර රටවල් තියෙන යුරෝපීය කොමියුනිටි එකේ මේ යුරෝප ඒගොල්ලෝගේ රටේ ජාති විතරක් නෙමෙයි යුරෝපීය සිටිස් ලාටත් ඒගොල්ලෝ යුනිවර්සිටි එක ෆ්‍රී උදාහරණයක් වශයෙන් ජර්මනිය මාර විදියට මේ බෙනිෆිට් දෙනවා ස්ටුඩන්ට්ස් ලාට මගේ යාළුවෝ කීප දෙනෙක් මේ ජර්මනිට යනවා අනිත් එක ගොඩක් high standard quality මේකක් දෙන්නේ ගොඩක් සල්ලි විඳන් කරන ගොල්ලෝ ජර්මනිය ගැන ගොඩක්ම rich country එකක් ඒ වගේම ඉස්සුලසට යුරෝ දේශියක් දුන්නට පස්සේ අර school tax එක යුරෝ දේශියක් දුන්නා පස්සේ මේ කාඩ් එක දෙනවයි කාඩ් එකෙන් travel කරන්න අපුල ඒ කියන්නේ coach ticket එකක් අත්තම ඕනේ ගොඩක් service දෙනවා ජර්මනිය මේ ස්වීඩන් වල free Norway free මේ මම බේරුවේ මේ අයර්ලන්තේ මොකද මම අයර්ලන්තේ ආසය ඇත්තරම කිරුණා මේ මම ඕගොල්ලන්ට කියන්නේ ඊතරම දේශගුණයේ අපට 100% හොඳ රටවල් හොයාගන්න බෑ කිසිම රටක මේ අනිත් එක මේ තව එකක් තමයි ඕගොල්ලන්ට මම කියන අයර්ලන්තට આવොත් මෙන්න මේවා අනිවාර්යයෙන්ම කරන්න මේගොල්ලෝ හරිම පොලයිට් ජාතියක් බස් එකට නගිනවනම් ඕගොල්ලෝ හරියට පොලිමේ ඉඳලා ඕනේ නගින්න ලංකාව වගේ මීමක හකගන්න බෑ මගේ යාළුවකට වුණා බස් ඩ්‍රයිවර් යාඩකෝ බහින්න කියලා මුංගි විසර අපිට මාර ලැජ්ජාව බෑන්ඩකෝ බස් එකට නැග්ගේ නෑ ඊළඟ බස් එක එන්න කිව්වා ඒක නිසා පොලිමේ ඉන්න ඕනේ මේ කවුරු හරි ඇතුල් වෙනවා නම් මේකට දොර අරගෙන ඉන්න ඕනේ ඇතුල් වෙනකොට මේ ඒ වගේම පබ් එකට යනවා නම් මෙහි අන්ත එක මේ මට කියන්න කතා කරන්න බැරුණා මේ නයිට් ලයිෆ් එක මේක තිතී වැඩගත් දැන් ස්ටුඩන්ට් කෙනෙක් මෙහෙට ඇවිල්ලා හැමදාම රැකියා නේද ෆ්‍රයිඩේ සැටර්ඩේ නයිට් මේගොල්ලෝ මේ enjoy කරනවා fun කරනවා ඉතින් මේගොල්ලෝගේ අනිත් සතිය අනිත් දවස් වල මේ ක්ලබ් මේගොල්ලෝ කියන්නේ pub එක ඒ කියන්නේ pub ලංකාවේ ඉතින් pub එකේ හිටන්න පුළුවන් ඔකට ගිහලා බේබද් එක්ක වගේ බොනෝ කියලා මෙහිම නේ මේ මේ යුරෝප රටවල මේ රට නිසු හම්බෙන්නේ pub එකේ restaurant එකේ තමයි හම්බෙන්නේ beer එකක් බීලා කතා කරනවා මෙහි විශේෂත්වය මෙහි ගොඩක් live music කරනවා ගොඩක් ලස්සන ඇතරම celtic music ඒ වගේම සති during the week ඒ කියන්නේ monday to thursday නම් friday කිසිම ඒ කියන්නේ 10න් පස්සේ මේ pumps වහනවා මොකද මේගොල්ලෝ රැකියාවට යනවා යුනිවර්සිටි යනවා ඉගෙන ගන්නවා Friday to Sunday Saturday Sunday තමයි මේ අනිත් සෙල්ලම් ඔක්කොම දාන. ඉතින් ඒක එතකොට තමයි ඒගොල්ලෝ හොයාගන්න පුළුවන්. මට එකපාරක් වෙච්චද මට මතක කරනවා මම කියන්නේ මම ස්ටොක්හෝල්ම් ගිය එකපාරක් මට හම්බුන software engineer කෙනෙක් මාත් එක්ක කබ්බේ කියාවල හොඳට කතා කරා. මම හිත නිදාගත්ත හොස්ටල් එක තිබුණේ ඒතර කිට්ටුව තිබුණේ මම උදේට ආයෙමත් ඒ pub එකට ගියා breakfast එක ගන්න. මේ pub වල breakfast දෙනවා lunch දෙනවා ඉතින් ඔක්කොම තියෙනවා මේ ඒක
මට අර ඉංජිනේර හම්බුණා එදා ගෙදර ගිහිල්ලා නැහැ එදා රෑ ඒ ඉඳලා තියෙන්නේ කෙලින්ම පබ් එකේ ඉඳලා තියෙන්නේ කියන්නේ යා මේ යා කියනවා යුරෝ 120ක් විතර විඳන් කරනවා බියර් වලට සතියම වැඩ කරනවා සැටර්ඩේ නයිට් යා තනිකර කිස්සෙක් වෙනවා ගෙදර වක්කච්ච යන්නේ ඉතින් එහෙම තමයි ඉතින් මෙහි තත්ත්වෙ ඉතින් මේ තවත් එකක් තමයි ඔයගොල්ලෝ මම මේ කියන්නේ මේ වේදේක කිව්වම මට කියන්නවතුකුණා උතුර යුරෝපයට යන්න ඩාක් වෙනවා ඒක නිසා තමයි මිනිස්සු ගොඩක් ස්ට්‍රෙස් වෙන්නේ. ඒගොල්ලෝ දන්න අහලා නැතිවති ලෝකේ වැඩියෙන්ම තරුණ කට්ටිය සුසයිඩ් කරගන්නේ ජපානයයි නෝර්වේයයි. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ අවු එළිය නැති එක. මේ නෝර්වේ විතරක් නෙමෙයි නෝර්වේ ස්වීඩන් ෆින්ලන්ඩ් වගේ රටවල් වල උඩට යන්න සමරයකට එළිය වැඩි. 11 වෙනකන්ුත් එළිය තියෙනවා. මම එකපාර නෝර්වේ උඩටම ගියා 11 මාල විතරකම් එළිය තියෙනවා. ඉතාලියෙම නැහැ. ඉතාලියේ 9 විතර වෙනකොට එළිය තියෙනවා. මේ සමරයකට මේ වින්ටර් එකේ එක ඔපොසිට් එක හතරමාරේට කට්ට කළුවරයි මම ස්ටොක්හෝල්ම් ගිහින් එකපාරක් හතරමාරේ ෆ්ලයිට් හතරමාරේට බැස්සේ කට්ට කළුවරයි කෙනෙක්වත් නැහැ කියන්නේ පාරේ ඒක තියෙනවා ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක් නෙමෙයි මම මේ කියන්නේ දැන් මේ අයර්ලන්තෙත් එක ටිකක් තියෙනවා මොකද වින්ටර් එකට ටිකක් ඩාක් මෙහි මොකද මේක උඩින් ඉන්නේ ඔයගොල්ලෝ මැප් එක දිහා බලන මේ නෝර්වේ ස්වීඩන් වලට පොඩ්ඩක් පළහැන් ඉන්නේ ඉංගලන්ත වලත් එහෙමයි ස්කොට්ලන්ඩ් වලත් එහෙමයි මේ ඒ අනුව මම නම් කියන්නේ ඇත්තටම හොඳ රටක් නැත්තම් මම ආසම රටක් තමයි එන්න ඕගොල්ලෝ අන්ත තව අයර්ලන්ත එක ඕගොල්ලෝ දන්නේ නැති දේවල් කියන්නම් මේ ටයිටැනික් නැව හදලා හැදුවේ බෙල්ෆාස්ට් වල ඕගොල්ලෝ ලංකාවේ ගොඩක් ගියානේ කීපාරක් ගියානේ මේක මේක තව එකක් තමයි මේ තව මෙහිගොල්ලෝ කියන එකක් තමයි මේ අයර්ලන්තයේ සත්තු මේ ස්නේක්ස්ලා නැහැ. ඒකට ඒගොල්ලෝ කියන්නේ ස්නේක්ස්ලා නැහැ කියන්නේ මේ සම්පත්‍රි කියන එකේ කියන මේ අයර්ලන්තේ ක්‍රිස්තියානි ආගම ගැන අපු එක කියනවා ඒක නැති කරා කියලා කියන්නේ. මේ මං හිතුවා මම අද මම ඔයගොල්ලන්ට ගොඩක් විස්තර දුන්නා කියලා අයර්ලන්තේ ගැන. ඊට අමතරව මම ඔයගොල්ලන්ට මට පුළුවන් මම යුරෝපයේ අධ්‍යාපන සිස්ටම් එක ගැන මම කියන්නම් මම ඉගෙනගත්තු දේවල් ගැන කියන්නම් ඇත්තටම කියනවා ඔයගොල්ලෝ මේ අයර්ලන්තේට මට කියන්න බැරි වුණා තව එකක් තමයි වින්ටර් එක ඒක මේක හොඳ දෙයක් ඇත්තටම වින්ටර් එක මේ විදේශ ගුණය ගැන කිව්වොත් මට ඒක කියන්න බැරි වුණා එච්චරම සීතලත් නැහැ එච්චරම රස්නෙත් නැහැ කියන්නේ සමරකේදී දැන් ඉතාලියේ හරිම රස්නේ අපි ඉන්න පැත්තේ මේ මෙහි ජීන්ස් එකක් අඳගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මේ UK අගෝස්තු මාසේ මට මතකයි මම නෝර්වේ ගිහිල්ලා අගෝස්තු මාසේ පොඩි ජැකට් එකක් දාගෙන ගියා. මොකද සීතලයි. මට නම් ඉතින් මේගොල්ලෝ නම් ගානක් නැහැ. මේ සමර එක ඉච්චර රස්තිත් නැහැ. වින්ටර් එක ඉච්චරම සීතල නැහැ අයර්ලන්තේ. ඒ කියන්නේ ඉච්චරම හිම වැටෙන්නේ හිම වැටුණා දවසයි දෙකයි තියෙන්නේ. මේ ඒක පොසිටිව් දෙකක්. මේක තමයි මම මේක ඔයගොල්ලන්ට කියන්න ඕනේ. අපේ ලංකාවේ මිනිස්සු හිතන් ඉන්න දැන් ඉංග්‍රීසි දැනගත්තාම ඉංග්‍රීසි භාෂාව දැනගත්තාම හොඳට කතා කරන්න පුළුවන් කියලා ඕනේ කියලා තීරුම් ගන්නවා. මොකක් හරි ලේසි කියලා. මම කියනවා මට වෙච්ච දේවල්. මුලින්ම මගේ ගෙයි 2010 දී මම රෙන්ට් එකට දුන්නා. කියන්නේ මම උඩ හිටියේ අර එක්කිනට දුන්නා ඇමරිකන් එක්කිනට. පෙන්සිල්වේනියාවේ එක්කිනට මාස 9ක් හිටියා. ඒගොල්ලෝගේ ඇක්සන්ට් එක වෙනස්. ඔයගොල්ලෝ දන්නවනේ. දැන් මේගොල්ලෝගේ ඇක්සන්ට් වෙනස්. කියන්නේ ඉංග්‍රීසි කතා කරන පංගුවකට තීරුම් ගන්න බෑ. මේ උදාහරණයක් කියන්නම්. මේ අපි හැමෝම දන්නවා ඉංග්‍රීසි භාෂාවේ 8 අකුර ඇල්ෆබෙට් එක H. අපි කියන්නේ H කියලා ඇමරිකන් කට්ටිය H කියලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේගොල්ලෝ කොහොමද කියලා කියන්නේ? H. H. අයිරිෂ් කට්ටිය, UK කට්ටිය H කියලා කියන්නේ. ඉතින් තේරුම් ගන්න බෑ. ඒ වගේම ඉංග්ලන්ඩ් වලත් තියෙනවා මේක ඉතාලි වලත් තියෙනවා. මගේ යාළුවෙක් ඉන්න බර්මින්ගහම් ඉන්නේ කෙනෙක් ඉන්නවා. ලිවර්පූල් ඉන්නේ කියලා කියන එක තේරුම් ගන්න බෑ මොකක් වෙලාවට. ඒ කියන්නේ ඉංග්‍රීසි වුණත් ඒක තියෙනවා. මේ ඉස්ලෑන්ග් ඒ කියන්නේ ඉස්ලෑන්ග් එක වෙනස්. මං හිතනවා දැන් ඔයගොල්ලන්ට මං ගොඩාක් විස්තර ටික දුන්නා කියලා අයර්ලන්තේ ගැන මම මේ සම්බන්ධව ඔයගොල්ලන්ට ලින්ක් වගේක් දාන්නම් මේ ස්ටඩි කරනවා නම් මේ ස්ටඩි කරන කට්ටියට ඒ වගේම වෙනම වීඩියෝ එකක් දාන්නම් අයර්ලන්තේ යුනිවර්සිටි සම්බන්ධව ඒ වගේම යුරෝපීය යුනිවර්සිටි සම්බන්ධව මොකද මමත් මේ සම්බන්ධව වෙනවා තව එකක් මම ඔයගොල්ලන්ට කියන මෙතන මේ වීඩියෝ ක්ලිප් එක කරනවා මොකද මේ කවුරුවක්වත් පිළිගන්නේ නැහැ මම මේ අයර්ලන්තාවේ යුරු 19.90 ඒ කියන්නේ යුරු 20 න් ආවේ කියන්නේ රුපියල් 4600ට ආවේ මේකේ ටිකට් එක 4600 ඒ කියන්නේ මම ඒක නැතුව ඔයගොල්ලෝ මේ වීඩියෝ එකක් දාන්න වෙනම වීඩියෝ එකක් දාන්න නැත්නම් මේක බෝරින් වෙනවා මේ මෙහෙට එන්න කලින් ඉතින් මෙහෙට එන්න කලින් දැන් ග්ලෝබල් පැන්ඩමික් එක නිසා වෙන ડોකියුමන්ට්ස් වගේක් ඉල්ලනවා මේ යුරෝපියන් ડિජිටල් පැසෙන්ජර් ලොකේටර් එක ඉල්ලනවා ඊට පස්සේ මේ මේගොල්ලෝගේ COVID-19 ලොකේටර් මේ අයිරිෂ් මේ එකක් තියෙනවා ඒකත් ඉල්ලනවා
මම ඇත්තටම අයර්ලන්තේ ආවේ මගේ ඩීටි කාඩ් එකෙන් ආවේ ඉතාලියේ ඩීටි කාඩ් එකෙන් ආවේ පාස්පෝර්ට් එකක තරම් ආවේ නැහැ මේගොල්ලෝ පාස්පෝර්ට් ඩීටි කාඩ් එක හරිම තව එක මේකත් කියනවනේ හරිම කරුණාවන්තයි මේකත් කිය මේ ඩීටි කාඩ් එක පොඩ්ඩක් බලන්න මගේ ඩීටි කාඩ් එකේ සම්පූර්ණ ඉතාලියෙන් තියෙන කිසිම වචනයක් ඉංග්‍රීසියෙන් නැහැ ඒත් මේ රටාව පිළිගන්න මොකද යුරෝපියන් කොමිටින් නිසා අනිත් එක පොඩ්ඩක් ඉරිලා තියෙනවා මම එක මිනිස්සු මේ ඒ වගේම අනිත් එක මෙහි මේ පොලිසිය වුණත් හරිම කරුණාවන්තයි මම උඩ දාන වීඩියෝ එක මම ෆොටෝ ගත්ත වීඩියෝ ගත්ත පොලිස් ඔෆිසර්ස් එක්ක හරිම කරුණාවන්තයි ඒ වගේම මේගොල්ලෝ මේ අයර්ලන්තේ මේ එයාපෝර්ට් එක කොච්චර හොඳට ඕර්ගනයිස් කළාද කිව්වොත් ඔයගොල්ලන්ට එයාපෝර්ට් එකේ ටර්මිනල් එකේ අරිවලිකේ තියෙනවා කෙලින්ම මේ ස්ටුඩන්ට් කට්ටියට හෙල්ප් ඩෙස් එකක් තියෙනවා. يعني තමන්ට ඕන යුනිවර්සිටි එකට නැත්නම් බස් එකට ට්‍රාන්ස්පෝර්ට් එක ඔක්කොම arrange කරලා දෙනවා. ගොඩක් ඉතින් ඔය ජපනීස් චයිනීස් කට්ටිය තමයි ත්‍රිංගිලා උදව් ඉල්ලන්නේ. ඒ කියන්නේ ගොඩක් well organize කරලා තිනවා. ඒ වගේම දැන් මේ ගේට් එකේ ඉඳලා අනිත් ගේට් එකට යනකොට යන වෙලාව පවා ලියල් තිනවා. විනාඩි 10ක් කියනවා විනාඩි 5ක් කියනවා කියලා ගේට් එක ලියලා ඒක ලියල් තිනවා මේ යන්න කොච්චර වෙලා යනවද කියලා. මම හිතනවා මම මේ ඔයගොල්ලෝ සම්පූර්ණ විස්තරයක් දුන්නා කියලා. ආයෙමත් වෙන වීඩියෝ එකකින් හම්බෙමු අයර්ලන්තේ.